රංජිව කිඹුල වත්ත දංගියාද දන්නේ? නිකන් පිස්සු කතා කියන්නේ බා. පිස්සු කතා නෙමෙයි. මටත් බය හිතෙනවා. මටත් එහෙම බය වේ. රංජි ගෙදර යන්නේ නැති. රංජිව කවුරු හරි ගෙදර ගෙනියන්නේ නැති. එහෙම වුණොත් නම් රංජිගේ අම්මත් අපි හොයනවා ඇති. ඉඳලා හමාරයි. ඉස්කෝලේ මොමත් හොයනවා ඇති. අපේ අම්මලත් අපි හොයනවා ඇති. පොඩ්ඩ ඔයා මොනාද හිතන්නේ? රංජිව කිඹුල අරන් ගියාද? මං රංජි දන්නේ නැහැ. මම කිඹුල දන්නේ නැහැ. මට බෑ මේ කිහෙම අරගින්න. අයියෝ පොඩ්ඩක් මේ පිටර හබන්න. මං කියන්නේ දැඩ. ඕන දෙයක් ප්‍රසිදෙන් කියලා අපි පන්සලට. පන්සලට ගිහිල්ලා පොඩි සාදර විස්තර කියන්න. පොඩි සාදර අපිට පීඩ වෙයි. මොකද කියන්නේ? මං නම් මොනවද කියන්නේ? මට බෑ ඇටලට පරිප්පු කරන්න. අන්න හේම නැතා දීගෙනා පියවතියෝ කොහෙද බං ඔබ ගියේ? මං කොහෙ ගියා මහත්තයා? මොකද ඔබ කොයි දීපා කරේ ගියත් මට කමක් නැහැ. මේ
අරුත් මාළු වැවෙන් අල්ලපු ගම. රස්සාව විරුත් මාළු දෙට්ට දෙම. දැන් එනවා මහත්තයාට වැව් මාළු කවන්න. වැව් මාළු නෙමෙයි බං මං උඹට මූදු මාළුත් කවනවා. ගණින්කෝ මේක ඉස්සෙල්ල. ගණින්කෝ. ඊවතී මොමට පොඩි උදව්වක් කරන්න. බර ගල්වලේ වැඩ දාපු නැති වුණා අපහමට වැඩ ගෙනල්ල දෙන්න. හා ඔය ඇරුනේ මාළු වගේ කට මං හිතුවා මොකක් හරි අංචියකට තමයි කැරකෙන්නේ කියලා. අන්ත වහගෙන මං කිපු දෙය කරහන්කෝ. මෙනික රස්සාවට આવොත් අනිත් දෙවුන් ටික ඉබේම වැරදෙනවා. ඔබට තියෙන්නේ කොහොම හරි කතා කරලා ෂේප් කරලා නලවල මෙනිකව රස්සාවට එක්කන් ඉන්න. මං ඉතින් ඔබට සලකනවානේ. අනේ මන්දා මහත්යාගේ සාක්ෂි දිහා බලාගෙන බෑ කියන්නත් බෑනේ. ලතෝ කොහෙද බං උඹ මෙත කහණිය දුවන්නේ කොල්ල නැති වෙලා හොයන්න ගියා කොල්ල ගෙදරට ආවයි කියලා ආරංචි මයි යන්න හා හා හොඳයි හොඳයි මේ මං හවසලා එපැත්තේ ඇවිල්ලා යන්න එන්න පුංචි කෙල්ලෙකුත් ඉන්නවා පව්වනේ හව් මොනවද පව් අපේ ගාව ඔය වැරදි වැඩේ කරලා ඔය පෙරහැරේ ගියා නම් මං පව් කියන්නේ හොඳ වෙලාවට අපේ කාද ඉස්කෝලේ ගියේ නැත්තේ ගියා නම් එහෙම අපේ පොඩ තමයි ඔය පොලිමේ ඉස්සරහෙම ඉන්නේ අර බලන්නකෝ අර පුංචි කෙල්ල ලැජ්ජාවට කොයිද මේ පැත්ත බල බල මූණත් වහ වහ යනවා අර ගිය විදුනද ඉස්කෝලේ මතක් වුණා කනත් විදිනවා කොට්ට පුළෝ ඇතුළේ කොට්ට පුළෝ මොනවා වුණත් ඉස්කෝලේ යාමිනේලා දීලා තියන්නේ කොල්ලොන්ට හොඳ දඬුවම
මගේ අර අනිත් සරම දැක්කද? ඒ පොඩි අරියක් මම දැක්කේ. මම බැලුවනේ. වැලෙත් බැලුවනේ. හොදන්න ගත්තද? පොදු පිටක හොදන්න මට පිස්සු කියලා හිතුවද? ගෝයා මතකලා වහරි මුල්ලක දාලේ. මේ ගෙදර මුළු හතරම පේනගේ වෙන කොහේ මුල්ලක දාන්නද? මොකෝ මේක බංගලාවක්ද? බලන බලන්න තියෙන දින අර ලිබ්බොක්කේ තමයි. එහෙනම් කෝබා. මාත් මේ හොයන්නේ අපේ කොල්ලන් ඇඳුම් ටික. කී හරි ඒක ඇඳුමක්වත් නෑ. හොයන්න සතු. ඉස්කෝලෙන් පෙරහැරකට පුරුදු වෙනවා. අපේ කොල්ලත් ඉන්නේ නටරට. අර අර අරු ඇඳගෙන ඉන්නේ මගේ සරම නේද? ඔහේක සරම විතරක් යාර. අර සුමලි කෙල්ලගේ ගෞමණි අර හොර නෑ තිබෙන්නේ. මොකද්ද බං මේ පෙරහැර? මොනවුනත් අපේ කොල්ලයි හතික් ඉන්නවනේ. පස්සේ බලන්න මේ විගඩ මොකද්ද කියලා. දැන් උන්නුම ඉන්නවා. දුව පේන්න නෑ තේරිලා නැද්ද කොයිද? ඒනාගෙදී සියාතුවට ගියන්න වෙයි. නා දඟලන්නම්. සියාතුවට ගියන්නේ අම්ම ගහටම. ඉනි මග තියලා බෑත්ටි කරන්න කියලා. නැත්තන් දන්නවන්නේ. කොහොම දඟලන්න දිටුම? අපි යමු. ඈ යමු. ඔක්කිය. මට හිතෙනවා අනිත් කකුල කඩා ගත්ත නම් හොඳයි කියලා. මං කොච්චර බය වුණාද? මේ පාරක් ගම වටේ කරක් ගැහුවදු බෝ යන්න. නෑවයි තියම්මේ. පහදන්න කට. කපුට නානා වගේ නාලෙවිලා හෙම්බිරිසාව හදාගත්තාම ඒකටත් විඳවන්න ඕනි මම. මතක් කරන්න එපා ඔය වැව. උඹලා නාන්න ගිහිලා තියෙන්නේ මිනිස්සෙක් තියා සතෙක්වත් අඩිය ගහන්නේදී වලකට. තඩි කිඹුලෙක් ඉන්නවලු කට අරගෙන එන එකේ ගිලින්න. ගමේ මිනිස්සු දැකලා තියෙන්නේ. මං නම් අවේ මොන කිඹුලෙක්වත් දැක්කේ නැහැ. මේන් කිඹුල මං එනෝ කියලා උඹලා කකුල් දෙක ගාවට එන්නේ නැහැ.
ඌ ඇවිල්ලා කකුල් දෙකෙන් ඇදගෙන යනකන් දන්නේ නැහැ. මං අල්ලගන්නම්කෝ බණ්ඩව. ඌ තමයි ඔක්කොටම මුල. බණ්ඩට මුකුත් කියන්න එපා අම්මේ. බණ්ඩමාව බලෙන් වැවට එක්කන් ගියේ නෑනේ. මමයි වැවට යන්න ඕනි කිව්වේ. ආ! දන්නවා. දන්නවා මං. ඒකට බයිනට උඹ කැමති නැහැ කියලා. ඊට පස්සේ හොර වැඩ කළා මට අහු නොති. උඹ එදාට තමයි දැනගන්නේ අම්මා කවුද කියලා. හොඳට ඒක මතක තියාගන්න. කොහෙද මැනිකු මේ ඔබ ජැන්ඩියට ඇඳ පැළඳගෙන යන්නේ? ගොඩක් ගණන් ඇතිනේ මේ සාරිය. ඒක හඬුනේ ඉතින් අපේ මිනිහාගේ මැරිච්ච අම්මගේ. උන්ද තමයි මේක අරන් දුන්නේ. උන්ද මැරිලා සෑහෙන කාලයක්. ඒත් ඉතින් මේ සාරි මෝස්තරි එච්චරම පරණ කද? පියවතියෝ සාරි මෝස්තරි ගැන පස්සේ කතා කරමු ඈ. මට ඉක්මනට ඉස්කෝලේ දුවලා ගිහින් එන්න ඕනේ. ආ මං දන්නවා උඹ මොකද මේ ඉස්කෝලේට හදිසියෙන් දුවන්නේ කියලා. මං අදනේ බං දන්නේ උඹගේ කොල්ලට හැඩට නටන්න පුළුවන් කියලා. මට උඹත් එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. තියෙන දේ පස්සේ කතා කරමු. මෙමෙ දැන් හිටපන්කෝ. මං ආවේ හදිසි පණිවිඩයක් කියන්න. මොකද්ද? විල්බර්ට් මහත්තයා කිව්වා උඹට කරපු වැරැද්දට සමාවෙයන් කියලා. මෙහෙන් කිව්වා? ඔව් ඔව්. ගල් වලින් වැඩටත් එන්න කිව්වා. මිනිහාගේ හිත උණු වෙලා. මගේ අතේ තිබ්බ මාළු වැල අරගෙන මට වැඩි රුපියල් 500කුත් දුන්නා. බලමුකෝ. මං ගිහින් ඉන්නම් ඈ. Bum 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 b